constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. විදුලිමල මණ්ඩලයේ සිටින දූෂිතයන්ට හා වංචනිකයන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කොට වංචනික මුදල් නැවත අයකර ගනිමින් වහාම විදුලි බිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුලිමල මණ්ඩල සේවකයන් ඊයේ දහවල් 12 සිට පැය 48ක වැඩවරචනයක් ආරම්භ කළු ලැබුවා. වැඩවරචන හේතුවෙන් මේවන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බව ලංකා විදුලි බල සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළා. කෙසේ වෙතත් අදාළීලීම් සම්බන්ධයෙන් රජය විසඳුම් ලබා දීමට එකඟතාව පළ කර තිබියදීත් මෙවැනි වැඩවර්ජනයක නිරත වීම අසාධාරණ බව විදුලි බල හා පුනර්චරණීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුරක්ෂණ ජයවර්ධන මහතා අද දිනට සඳහන් කළේ විදුලි සේවකීන්ගේ ගැටලුව විසඳීමට මෙවන විටත් කටයුතු කරමින් සිටින බවයි. ප්‍රධාන වශයෙන් AI ඉල්ලීම් වෙලා තියෙන්නේ ලංකා විදුලිවලල්ලේ ඒකබද්ධ ඉංජිනේරු සේවා ස්ථාපිත කිරීමේදී ඊවැට ප්‍රමාණය හඳුනා දීම තුළින් අනිකුත් සේවක කාණ්ඩවලට යම් වැඩි විශේෂතාවයක් උදා වුණා කියන කාරණාව. නමුත් ඒ ගැළලුව විසඳීම සඳහා අවශ්‍ය වන නිර්දේශ එමත් යෝජනාවලිය උදවිය සමිතියට යොමු කරලා තිබුණේ AI අදහස් විමසීමට. ඒතොර ඒ අදහස් වලට ලැබෙන යෝජනා AI අදහස් සැලකිල්ලටගෙන වඩා සාධනීය විසඳුමක් ලබා දීමේ කටයුත්තක තමයි නිරත වුණේ. ඒකේ අවසාන කාලයේ දේමට පෙර වෘත්තීය ක්‍රියාමාර්ගවලදී දීම ප්‍රමුඛ සාධාරණ දෙයක්. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීමේ අවශ්‍යතාව මත ඊයේ දින සිට ලබන 20 දින දක්වා ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව විදුලි බල හා පුනරුච්චරණීය බලශක්ති අමාත්‍යංශය ඊයේ නිවේදනය කළා.